සුබ උදෑසනක්. ආදරය කියන්නේ අමෘතය වගේ හැඟීමක්. මේ ලෝකේ පවතින නම් අපිට ආදරය ඕනමයි. අපි ආදරෙත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි ඒ වගේම කැමති අපි ආදරය කරන මිනිස්සු අපි ළඟින් හැමදාම ඉන්නවට. අපි අපේ අම්මට ආදරේ, අප්පච්චිට ආදරේ, අයියට, අක්කට, නංගිට, මල්ලිට ඒ වගේම තමයි අපි අපේ ආදරවන්තයින්ටත්, සැමියාට, බිරිඳටත්, දරුවන්ටත් අසීමාන්තිකව ආදරය කරනවා. මේ ආදරය ඇතුළ අපි උත්සාහ කරන්නේ ඒගොල්ලොත් එක්ක හැමදාම සතුටෙන් ඉන්න. හැබැයි ආදරය කියලා කියන්නේ අපිට අපි අහිමි වෙන එක නම් නෙමෙයි. ඔයා ආදරය කරනක ඇතුළ ඔයාට ඔයාව අහිමි වෙනවා නම්, ඔයාට ඔයා වගේ ජීවත් වෙන්න බැරි නම්, ඔයාගේ මානසික නිදහස නැති වෙනවා නම් ඒක ඇත්තටම ආදරය නෙවෙයි. අපි කාට හරි ආදරය කරනකොට අපි බලන්න ඕනේ අපිට ඒ කෙනත් එක්ක ජීවිත කාලෙම ඉන්න පුළුවන්ද කියන එක. ඒක අවුරුදු 30ක් වෙන්නත් පුළුවන්, 40ක් වෙන්නත් පුළුවන්. ඉන්නේ අවුරුදු ගාන පුරාවටම ඔයා ආදරය කරන මනුස්සයත් එක්ක ඔයාට ඔයා වගේ ඉන්න පුළුවන්ද? ඒක නම් ඔයාට ඉන්නේ එහෙම කෙනෙක් නම් මතක තියාගන්න, ඔයාට ඉන්නේ පර්ෆෙක්ට් මනුස්සයෙක් කියන එක. ඔයා ඉන්නේ හරිම සම්බන්ධතාවය ඇතුලේ. ටොක්සික් මිනිස්සු කියලා කියන්නේ සාමාන්‍යයෙන් තමන් ආදරය කරන කෙනාව පීඩාවට පත් කරන පුද්ගලයන්ට. මේ සමාජයේ ඕන තරම් ටොක්සික් මිනිස්සු ඉන්නවා. ගොඩක් වෙලාවට පවුල් සම්බන්ධතා බිඳී යන්න හේතුවක් වෙන්නේ ටොක්සික් මිනිස්සු නිසාම තමයි. ටොක්සික් මිනිස්සෙක් අපි හඳුනගන්නේ කොහොමද? පළවෙනි කාරණාව තමයි එයා කැමති නැහැ කිසිම වෙලාවක තමන් ආදරය කරන මනුස්සයා තමන්ගේ සීමාවෙන් එළියට යනවට. එයා හැමතිස්සෙම උත්සාහ කරනවා එයාව කන්ට්‍රෝල් එක තියාගන්න. නිකමට හිතන්න ඔයා අසයි නම් කොණ්ඩේ කපන්න, එයා කැමති ඒවා කොණ්ඩේ වවලා ඉන්නවට. ඔයා කැමති රතුපාට ගවුමක් අඳින්න, එයා කියයි ඔයාට රතුපාට වට හරියන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාව එයා කියන විදිහටම තියාගන්න. ඒකෙදි පළවෙනි කාරණාව වට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා හිතයි මෙයා මේක කියන්නේ මට ආදරයට කියලා. හැබැයි එහෙම නෙමෙයි. ඒක දිගින් දිගටම ඔයා කරනවා කියලා කියන්නේ ඔයාට ඔයාව අහිමි වෙන එක. සමහර වෙලාවට ඉගෙන ගන්න එපා කියන්න පුළුවන්. රස්සාවක් කරන්න එපා කියන්න පුළුවන්. ට්‍රිප් එකක් යන්න එපා කියන්න පුළුවන්. මේ හැම දෙයක් ඇතුළෙම එයා පෙන්නයි ඔයාට මං ඔයා පරිස්සම් කරනවා, මං ඔයාට ආදරය කරනවා කියලා. හැබැයි මේ හැම දෙයකදීම ඔයා නොදැනුවත්වම ඔයාට ඔයාගේ නිදහස අහිමි වෙනවා. ඔයාට ඔයාගේ හීන බලාපොරොත්තු, ඔයාගේ ජීවිතයේ ඔයාගේ අරමුණු මේ හැමදේම නැති වෙනවා. ඒක ඔයාට තේරෙන්න ගන්නේ පස්සේ කාලෙක. එතකොට ඔයා හිතනවා මෙයා මගේ ජීවිතේ විනාශ කරා නේද කියලා. ගොඩක් වෙලාවට ගොඩක් කාන්තාවෝ සහ පිරිමි කෙනෙක් දෙයක් තමයි ආදරය කළ අවසානයේදී මං කැපකිරීම ගොඩක් කරා, හැබැයි එයා මගේ ජීවිතේ විනාශ කරා කියලා. ඔබ කවදා හරි හිතුවද ඔයාගේ ජීවිතේ විනාශ කරගෙන තියෙන්නේ ඔයාමයි කියන එක? මොකද ඒ ආදරේ හින්දා ඔයාට ඇත්ත පෙන්ලා නැහැ. එහෙම මිනිස්සු ඕන්තරම් මේ සමාජේ ඉන්නවා. ඒ හින්දා පළවෙනිම දේ තමයි ඔයාට මේ ටොක්සික් මිනිසෙක් නම් ඔයාගේ හීන, ඔයාගේ බලාපොරොත්තු ඔයාව එක දිගට කන්ට්‍රෝල් කරනවා නම් කරුණා කරලා එයාගෙන් අයින් වෙන්න. අනිත් කාරණාව තමයි ඔයත් එක්ක ඉන්න මිනිසයා ඔයාගේ පවුල, ඔයාගේ යහළුවෝ ඔයාට ආශ්‍රය කරන්න දෙන්නේ නැත්තම්. සමහර වෙලාවට කේන්ති ගියාම වගේ අම්මට තාත්තට බනිනවා නම්, අයියට අක්කට බනිනවා නම්, යාළුවන්ට බනිනවා නම් ඒගොල්ලෝ ඇසුරු කරන්න දෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයා ඉන්නේ හරි පුද්ගලයෙක් එක්ක නෙමෙයි. මොකද ඔයාට හරි පුද්ගලයෙක් හම්බුනොත් එයා ඒ පවුල් රකින්න උත්සාහ කරනවා. ඔයාගේ යාළුවන්ට, ඔයාගේ අම්මට තාත්තට එයා තවත් හොඳ පුතෙක් වෙනවා, දුවෙක් වෙනවා. අන්න ඒ හින්දා මතක තියාගන්න ආදරය කරන තෝරගන්න මනුස්සයත් එක්ක ඔයාගේ සම්බන්ධතාව බිඳී යනවද නැත්නම් ඔයාගේ සම්බන්ධ රැකෙනවද කියන කල්පනා කරලා බලන්න. අනිත් කාරණාව තමයි ටොක්සික් අය කැමති නැහැ කිසිම වෙලාවක තමන් කියන දෙයට එරෙහිව යනවට. ඒ වගේම ඒගොල්ලෝ සමාජයක් ඉදිරියේ තමන් ආදරය කරන කෙනාව ලැජ්ජාවට පත් කරනවා. කිසිම වෙලාවක සමාජයක් ඉදිරියේ අගය කරන්නේ නැහැ. සමහරවිට ඔබට පුද්ගලිකව අගය කිරීම දෙන්න පුළුවන්. ඒ වුණාට සමාජයක් ඉස්සරහා තමන් ආදරය කරන කෙනා විවේචනය කරලා පහතර දාලා කතා කරලා ඒගොල්ලෝ තෘප්තියක් ලබනවා. ඔයාට ඉන්නවද එහෙම පුද්ගලයෙක්, ආදරවන්තයෙක් හෝ ආදරවන්තයෙක්? මේ මොහොත වෙද්දිත් ඔයාගේ ජීවිතේ ඔයාට ආසාව ඉටු කරගන්න දෙන්නේ නැත්නම්, සමාජයක් ඉස්සරහා ඔයාව ලැජ්ජාවට පත් කරනවා නම්, අපහාසතාවයට පත් කරනවා නම් ඒක නත් ඔයාට හරියන කෙනෙක් නම් නෙමෙයි. මෙන්න මේ කියන කාරණා ටික ගැන හොඳින් කල්පනා කරලා බලන්න. මේ ජීවිතේ ජීවත් වෙනකොට ඔයාට අංක එකටම තියෙන්න ඕනේ ඔයාගේ මානසික නිදහස. ඔයාට ඔයා වගේ ඉන්න පුළුවන් මිනිස්සෙක් හොයාගන්න. ඔයා මොනම ආකාරයෙන් හිටියත් ඔයා වෙනස් කරන්නේ නැතුව ඔයාව ඔයා විදිහට බාර ගන්න මිනිස්සෙක් ගාව ඔයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්.
ඒ හින්දා ආදරය කරන්න තෝරගන්නකොට හරිම කෙනා තෝරගන්න. මේකෙන කාරණා ටික ඔයා ආදරය කරන එයා ගාව තියෙනවා නම් එක්ක කතා කරලා ඒ සම්බන්ධතාවය හරියාකාරව පවත්වාගෙන යන්න. නැත්තම් හොඳම දේ එයා කට්ටියව මග හරින එක. ඉතින් අද දවසේ මේ කතාව ඔළුවට අරගෙන ඔයාගේ ආදරේ පරිස්සමට බලාගන්න. ඔයා හරිම කෙනාව තෝරගන්න. සුබ දවසක්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.